දෙරහස් 21 අප්‍රේල් මස 21 වෙනි දින පාර්ලිමේන්තු සභාගර්භයේදී සහ පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදු වූ සිද්ධීන් පිළිබඳ සොයා බලා ඒවට ගත යුතු පියවර කවරේද යන්න නිර්දේශ කිරීම සඳහා නියෝජ්‍ය කතානායක රංජිත් සේඹලපිටිය මහතාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් පත් කර තිබෙනවා. එමෙන්ම ඉදිරියේදී එවැනි සිද්ධීන් ඇති නොවීමට ගත යුතු ක්‍රියාමාර්ග කවරේද යන්න නිර්දේශ කිරීමද එම කමිටුවට පැවරෙන වගකීමක්. ඊට කැබිනට් අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, කෙහෙලිය රමු කල්යන මහත්වරුන්ද, රාජමාත්‍ය සුසිල් ප්‍රේමචන්ද මහතාද, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අනුර ප්‍රියදර්ශන යපා, එමිටියාස් බාකිර් මාකර්, ආර්.එම්. රංජිත් මතුම බණ්ඩාර, එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් දැතුලත් බව කතානායක මහින්දයා පාබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී අද නිවේදනය කළා. ආසන්නම හේතුව තමයි අඟහරුවාදා එතුමා පාර්ලිමේන්තුවේදී කරපු කතාව. එවැනි කාරණා වැදගත් කාරණා ප්‍රකාශ කරලා තියෙනවා නේද? ඒව සම්බන්ධයෙන් හොයලා බලලා කවුද මේ මහමොලකරු කවුද මේකට උදව් කරලා තියෙන්නේ? ඔබතුමාලා සියලුම දෙනාම කියන්නේ එකම කාරණේ. විශේෂම කාරණේ. ඊයේ හරින් ප්‍රනාන්දු මන්තුමාව බලන්න ගිය අවස්ථාවේදී ඒ CID එකකින් ඉවරපු ලිපිය මට බලන්න ලැබුණා. ඒක අවුරුද්දකට කලින් අවුරුදු දෙකකට කලින් කිව්ව සිදුවීමක් පිළිබඳව ගිය අවුරුද්දේ ඒ ගත්ත කටඋත්තරය පිළිබඳව නැවතත් මේ අවුරුද්දකට පස්සේ කැඳවනවා. අවුරුද්දකට පස්සේ කතා හරි ඔබතුමා ආයි ඔබතුමා කියන්නේ මෙතුමා කියන කාරණේ මෙතන තියෙන ගැටලුව තමයි කතා නායක තුමනි. බොහොම ස්තුතියි. දැන් ඔබතුමාත් ඈ ඔබතුමා නැගිට්ටා. හකිම් මතුවා කියන්නේ මම ඉල්ලා සිටිනවා කරුණා කරලා අපටත් මේ මුස්ලිම් ජනතාවටත් මේක අවශ්‍යයි බලා ගන්නට. මොකද අපිට දැන් වෙලුම් 22ක් තියෙනවා මේ 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 පාස්ක කොමිෂන් සභාවේ වාර්තාවේ වෙලුම් 22ක්. ඒකෙන් අපට ලැබිලා තියෙන වෙලුම් දෙකක් විතරයි. කරුණා කරලා අඩුම වශයෙන් එක සෙට් එකක් වෙලුම් එක සෙට් එකක් ලයිබ්‍රරියට බාර දෙන්න. ලයිබ්‍රරියට බාර දෙන්න. අපිට බලන්න ඔබතුමා කිව්වා මේ වෙලුම් දෙන්න සාක්කි දෙන්න. ඔබතුමා දන්නවනේ ඔබතුමා ගිහිල්ලා ත්‍රස්තවාදීෝ ගිහිටි රෝහලේ හිටපුවාම බලපු නායකයෙක් මේ ඔබතුමාට මම කියන්න මේ ඔබතුමා මේ මඩ ගහන්න හදන්න එපා. රාජකාරණ මන්ත්‍රීතුමාත් ඒ වගේම මේ කතා කරපු ජේසි අලවතු මන්ත්‍රීතුමාත් කිව්වා මේ අවුරුදු දෙකට ඉස්සෙල්ලා වෙච්ච සිද්ධියක් ගැන ඔබතුමාත් කිව්වා මේ දැන් හොයන්න කියලා. පාස්කු ප්‍රහාරේ කොමිසම් වාර්තා කවද්ද ආවේ? පෙබරවාරි මාසේ. මේ ඔබතුමාලා දාපු කොමිසමනේ. දැන් නීතිපතිතුමාට මේක දීලා තියෙනවානේ. දැන් මේ නීති ක්‍රියාත්මකමානේ අපිද? එතකොට දැන් මෙතන කියනවා මහා මුලකරුවෙක් ඉන්නවා කියලා ජේසි අලවතුර මන්ත්‍රීතුමා. ඉතින් හොඳයි නේද එතුමා දන්නවනේ මහා මුලකරුව කියලා කියන්නකො. පාර්ලිමේන්තුවේ හරෙන් ප්‍රනාන්දු වගේ හැංගිලා. හරි. හරි කාඩ්බෝඩ් සම්බන්ධ කරන කියලා රෝලේ හැංගිලා ඉන්න. ඔය ඇති. ඔබතුමාලා ආයි මේ කඩකප්පල් කරන්නේ හදන්නේ මේ විවාදේ. මේ නිකම් ප්‍රචාරයට නැගිටලා කතා කිරීමට අපේ පාර්ලිමේන්තුවේ කාලය ගත කරනවා නම් විනාඩියකට ලක්ෂයක්. මේ කොළපමද මේ කරන්නේ? විනාඩියකට ලක්ෂයක්. වැඩ නැති මිනිස්සු ටිකක් ජනතාව ගෙදර යවුවා. රටට එපා වෙලා ගෙදර යවුවා. මෙතන ඇවිල්ලා දැන් ආණ්ඩුවේ වැඩ කටයුතු නවත්තන්න උදව් දෙන්න බෑ. මේ වැදගත් විවාදය සඳහා මැයි මාසේ 4 වෙනිදා විවාදයක් ඉල්ලන්න. මැයි මාසේ 4 වෙනිදා දක්වා පාර්ලිමේන්තුව කල්තබිය යුතු බව මම යෝජනා කරනවා විවාදය ආරම්භ කරන්න. පාස්ක විවාදය දවස් දෙකක් කරා. මේගොල්ලොත් මේ කරපු දේ සම්බන්ධතා අනුව මේ මේ අනුර කුමාර දිසානායක මේ මන්ත්‍රීතුමාගේ පක්ෂේ ඉබ්‍රාහිම් මහත්තයා ජාතික ලැයිස්තුවේ හිටියා කියලා අපි ළඟ තියෙනවා ගැටලු. පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැමිණිලි කළ යුතුව තියෙනවා. ඔබතුමාට දැන් කී වතාවක් දුන්නා පොයින්ට් ඔෆ් ඕඩර්ස්? ඕවන් අර අනුර කුමාර දිසානායක මන්ත්‍රීතුමා ගරු කතානායකතුමා අවුරුදු දෙකක් කොමිෂන් සභාව තිබුණා. අවුරුදු දෙකක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් අවුරුදු දෙකක් පරීක්ෂණයක් කරා. කොමිෂන් එක කොමිෂන් සභාව අවුරුදු දෙකක් තිබුණා. ඒ කිසිදු තැනක මාව කැඳවලා නැහැ. හරිද? ගරු කතානායක හෙට කැඳවනවා නම් බොමිස්සුදී දැන් විවාදයට යන්න. ගරු කතාන් මාව කැඳවනවා නම් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දැන් විවාදයට යන්න. කියන්න ලෑස්ති තියෙන තොරතුරු ඔක්කොම. හරි බොමිස්සුදී අනුර කුමාර දිසානායක මහත්තයා දැන් විවාදයට යන්න. අපේ මංජිත් මද්දුම් බණ්ඩාර මැතිතුමා ඔබතුමා ඉස්සලා මේ පේනවා නේද අනුර කුමාර දිසානායක මැතිතුමා කතා කරායින් පස්සේ මන්ත්‍රීවරුන්ට තර්ජනය කරන හැටි සභාව ඉදිරියට ඇවිල්ලා තර්ජනය කරන හැටි මේ අනුව ක්‍රියාමාර්ග ගන්න මේ බලන්න මේ ත්‍රස්තවාදීෙක් ඇවිල්ලා මේ කරන දේ බලන්න. ඔව් මේ පාර්ලිමේන්තුවේ මෙන්න පාර්ලිමේන්තුවේ භාෂණේ පොයින්ට් ඔෆ් ඕඩර් දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න.
වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.